ලී TV අතාගොසි්ක ජනපති පන්නන බැසිල්ගේ මේයුම. ජනාධිපති ගෝටාපය රාජපක්ෂ විතරක් නෙමෙයි එතුමාගේ ආණ්ඩුවත් මෙ වෙනකොට බරපත්තල ජනත අප්‍රසාදිනට පත් වෙලා පුවත් පත්මණ්ඩල සභාපති මහින්ද පතිරෙන වගේ කීප දෙැනෙක් කැරෙන්න්න ඒකමුළු රටම දැන්න කාරණයක් කෙටි කාලෙකින් මේ වගේ විරෝධයක් මතුුණීයැයි. කොරෝණ වසංගතිය පාලනය කරගන්න බැරි වුන නිසාද නෑ ගජමිතුරන් කොරෝණාව ගරාණාවක් කරගෙන තියෙන නිසාද. නෑ. ඇමතිවරුම්සාහ ඥාතිීන් කරන වංචාදෝෂණ නිසාද නෑ මේ එකකින්වත් නෙමෙයි ඒ කාරණත් යම් තරමකට බලපාන්නන්න ඇති ඒත් බරපත්තලම කාරණයවෙලා තියෙන්නේ ගොවිජනතාවගේ ප්‍රශ්නය ඉතිහාසේ පළමු වතාවට නම්බුකාර ගොවිජනතාව පවුල් පිටිම් පාරට බැහලා ජීවත්වෙන්න්න විදික් නැතුව. ” नादीපति गोठाभय राජपक्ष दिदाස් विषिए के අප්‍රल विසිहतदा ගැසට निवेතනයකिंग රसायනික පෝරसाहा කෘष රसायන द්‍රव्य स्वීලंකා වට आलााइනය කිරීම සपूर्ने इंතා නम කලා ඒ वसायනික पौර සहाक्ෘषि රसायන द්‍රव्य भाविතය නිසා अේනටे ගම්पත ජනතාව विशाාල වශයෙන් वाකුකොඩ रोගේट गुदुर වෙනම කියලා। තිර සහර සංවර්ධනය සහ කාබනික පෝර භාවිතය සඳහා වුණු विदවත් කමිටුවක තීරණයක් මත තමයි ජනාධිපති ඒවිදියට පොහොර ආනයිනය තහනම් කරාගෙව්වේ බැසුල් राජපක්ෂखයන්නේ ජනාධිපති තුමාගේ තීරණයට උඩගෙ නිිදුන්න ප්‍රධානයෙක් පොහොර අනයිනය තතානම් කරලා ජනාධිපති තුමාරට ටැකව්වේ මගේ තීරණෙක් කිසි වෙටැකත් අපසු හරවන්නේ නෑමයි කියලා ජනාධිපති තුम्මා ජනතාවටකේවේ කන්න දෙකක් තුළ මුළු රටේම වගා කටයුතු කාබනික පහොර භාවිතයෙන් කිරීමට වශ්‍ය වැඩපිළි වෙලක් සගස් කරනම කියලා. දැන් මුළු රටමවුලකටගේෙන්. ගොවීන් මොනතරං ඔද්ඝෝෂණය කළත් ක්‍රෂිකර්ම විශේෂක්ගේෙන් මොනතරංගපදේස්තුන්නත් ජනාධපති තුමා පයිසකට ගන ගත්තන. ඔන්න දැන් තත්ත් බරපතල මාඩියටඇවිට් දැන් චනාධිපතිතුමා වෙනුවෙන් බැක් කරන්න ආණ්ඩු ඒවත් කෙනෙක් නෑ මහින්දා අනන්ද ප්‍රෂ්කර මැමතිතුමා විතරක් තනියමගේම දෙනවා අඩුමතරමේ ජනාධිපතිතුමාගේ ඥාතිපුත්‍රයා, ක්‍රෘෂකාර්ම රාජ්‍යා අමති ශශීන්ද්‍රවත් පේන්නනෑ. දැන්ටැන් තමයි ඇතුළේ කට්ටියටත් ලොකු සැකයක් මතු වෙලා තියෙන්නේ. මේ ක්‍රියාත්මක වෙන්න ජනාධිපතිතුමා ලබන පාර චන්දටේන එක වලක් වන කොමන්ත්‍රණයක් වදද කියලා. ඔන්න දැන්දැෙන් ආඩුවෙන් මැතියමතිවරු අහු මුළුවල මේකන කටුකුටු ාරවා එතකොට ආණ්ුව කාටත ගෝටාපිය ලබන පාර චන්දටේන එක වලක්වන්නඕන මහින්ந்தටද நா අල්ටද விමල්ලටද කාටද කොහොම නමුත් හැමෝගෙම වගේ සැකය බැසිල් ගෙන කියලායි කියන්නේ බැසිල් විමල් ගැටුමේත්මුල ඔතන කියලායි කියන්නේ මේක නිකම් මාප සැකයක් නෙවෙයි පහු කියය කැබිනට රශ්්‍රීමේදීත්. රමේෂ් පතිරණඩා විමල් වීරවංශලා වාසුදේවලා ගොවි මහතුන් මුහුණ දීල තියෙන දහසකුත් එකක් ප්‍රශ්න ගැන දෙකින් දිගටම කතා කරලා තමන්ලට ගමටයන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙන බවත් කියලා ඒවෙලාවෙච් ජනාධපති තුමාටත් වඩ රසායනික පොහොර තහනම වෙනුවෙන් කටා කරල තියෙන්නේ මුදල් ඇමතියි බැසල් රාජපක්ෂ ජනාධපති තුමාට හිතවත් සමාහර උදවිය රටේ තියන්නර් බුදේ තරම ජනාධපතිතුමාට කියන්නේ අද්දී එයාල වලක් කොළ මේකාරි වැඩක්කේලා දිගටවලන්නු දෙන්නේ බැසිල්ගේ උපදේශකයන්ලෝ මේ පොහොර ප්‍රශ්ෙන් ජනාධිපති නාගන්න බව බැසිගිලි උපදේශකයන් ඉරහඳ වගේ දන්නවා ඉතිං එයාල මේ වෙලාවෙ බලන්නේ ජනාධිපතිතුමාගේ එමේච්ජක කුඩු ප්ටම් වෙන්න ඇරලා BRර්ගේ මද්ජක උත්සන්න කෝමද කියලා බැසිල් කියන්නේ දේශපාලන සත්වයෙක් එඒගේ ටීීමම් එකගේ කාඩර් ලත්ේම තමයි කෝක්කෙන් බැරිනම් කෙක්කං හරි වැඩේ දෙන්නේ කොහොමද කිය තමයි එයාල ප්ලන්ඩ් කරන්නේ එයාලක ඉඩක්කය දෙදහස් විසි අතරේ බැසිල් ජනාධිපති කරනක ජනාධිපතති තුමා අශාවේද්‍රව ඉස්සරහට ගේනයක වලක් කනයක ඉතින් පොහොර ප්‍රශ්නෙන් ජනාධිපති අනාගෙන කියන එක දැන් කියන්න පටන් අරන්තියන්නේත් බැසිල්ගිම ගෝලෝ සැට් එක ජනාධිපති තුමා වෙනුවෙන් කෝටි කණරක්වියදම් කරලා ත්මගේ ऑෆිसේ के ओපपන් කරපු ශोශල් මඩिया युනිට්කට දැන්් බැසිල්ගේ උත්තු කාරයොත් ංකගන්න පටන් අර මත හදන්න කොහො මදයක කොහොමවනත් මෙතැනෙද බැසිල් වෙනුවෙන් ඉසිස්සලම වැඩේ පත්තු කළේ පුවත්පත් මंडලේ සभाපති මहिන්ද පතිරන මැතිතුමා බලන්නක එතුමා එතුමක ෆේස් බුක්් පිටුවවෙ දාලතියෙන කතාව පෝර ප්‍රශ්නය විසඳීමට බැසිල් රජපක්ෂ මහතා වහා මැදිරත්විය යුතුයි ඔහුට ඒක පුළුවන් පුවත්පත් මණ්ඩලේ සභාපතිතුමා මේ මොකක්ත කියන්නේ පළමු කොටම ප්‍රශ්නයක් තියෙනවා කියලා එතුම පිළිගන්නවා ඒක විසඳන්න බැසිල්ට එන්නලු ප්‍රශ්නය විසඳන්න බැසිල්ට පුළුවන්ලු මහින්ත පතිරණ කියන්නේ පට්ට බැසිල්වාදෙක් එතුමා ඒක හැංගි ෝරා නැතුව කියනයක්. ොනවඔවන්නනත් තමන්ට සභාපතිකමක් දුන්න බැසල් වෙනුවෙන් ප්‍රසිද්ධිය පෙනීඉන්න එයාට කොන්දක් තියෙනවා පතිරන ඔන්න එෙහෙ කියන විදිට ප්‍රශ්නය විසඳන්න පුළුවන් බැසිල්ට එතකොට සස්ර් අනාටයි මහින්ද පතිරණ කියපු කතාව දැන් එක එක විදිට වැසිල්ගේ පසුකල මන්ත්‍රී ගෝලයනුද කියන්න පටන්රක්. ආරච හැටියට පාල්ලිමේන්තුවේ බැසිල්ගේ බැඩ් බෙන්න්්ජස්ලා චනාදප්‍රතිතුමාට ලි උමක් කියිය කියලා. අත්සාං එකතු කරන්නත් පටන් අරං රසායනික පපුහොරත් තහනම ඉවත් කරන්න කියලා බැසිල් ලැමැතතුමාගේ සමීපතම ගෝලයක් වෙච්ච ප්‍රමිතා බණ්ඩාර දෙෙන්නකොන් මන්ත්‍රී තුමත් මතිවලට කියල තිබුණා ගොවි ජනතාවට නිශ්චිත කාලසීමාවකට හරි රසායනික පොහොර ආනායනය කර ලබාතිය යුතුයි කියලා මේ සම්බන්ධයෙන් ජනාධපති තුමාටත් රජයටත් කරුණු ඉදිරිපත් කිරීමට ගොවි විිමක් නියෝජනය කරන මන්ත්‍රවයෙකුලෙස තමන් සූදානම් බවත් දෙෙන්නකෝන් මන්ත්‍රීතුමා කියනවා. කාවනිික පෝර භාවිතය සඳහා ගොවිීන්් යොමුකිරීම ජනාධිපිතිතුමා සත්්භාවෙන් ගත්තීන්දුවක් බව කියන දෙෙන්නකෝන් මන්ත්‍රීතුමා ඒත් අඩ රටේට ලෝකෙත් ඇතිවී තිබෙන තත්වය හමුුවේ එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රයෝගික ගැටලු ඇතවීතිබෙන්ෙන බව කියනවා. එතකුට ආණඩුව මේ යෝචනා ගෙනාවේ. ක්‍රියාත්මක කළේ, ලෝක තත්වය ගැන මෙලෝ හසරක් නොදනද බැසිල්ක උදවිය එහෙම කියන්දිී මහින්ද අනන්ද කෘෂිකාර මැමැතිතුමාත් හොල්මං වෙලා ඇති මොකුත වෙන්නාකමැති ශීන්්‍ර, කෘෂිකර්ම රාජ්‍යයමතිතුමාත් නිය අඩයි එත් කොහොමත් බැසිල්වාදිය මේ විදිට ආණ්ඩු ඇතුළේ කට්ටිය දෙකට තුනට බෙදෙත්ති මේ වෙනකොට ගොයිබිම් විශාල ප්‍රමාණයක ගොවිචනතාව ආණ්ඩුවටෙරෙහිව දැවන්ත විරෝධතා අයම්භ කරලා විශේෂයෙන්ම පහු කියතිනවල ොවිජනතාවගෙන් ආ්ඩුවේ මැති ඇමතවරුන්ට එරහිව එල්ලවන දැඩි විරෝධයනිසාම මැති ඇමතිවරු ගම් පලාත්වල පැත්ත පලාතක යන්නේනැතිලෝ මහා කන්නේ දැනටමත් ආරම්භකර ඇති නමුොත් ලංකාවේ ගොවිබම් වලින් භාගයක්වත් තවම කන්න රැ්යෙන් පෝොත්ත අන්නහැ කියලා මාතලෙ ිස්ට්‍රික් සජභ මන්ත්‍රීණී රෝහිනිකාවිරත්න කියනවා මහා පරිමාණ වාරිකර්මාන්තවල කන්න රැශීම, ප්‍රදේශය ලකම්වරුන්ගේ මූලිකත්වෙන් පැවැත්තිය යුතුයි ුඩ රැශීීමම් පැවත්ීමේ පිළිත් ක්‍රමවේදයක් සම්ප්‍රදායක් තියෙනවා මහ කන්නේ කන්න රැශ්්‍රීීමලින් භාගයක්වත් තවුංම පෞත්තලානෑ ආ්ඩුවේ තීරණ නිසා රාජච නිලධාරෙන් ගොවිීන්ලගට යන්න බයයි. එනිසා රැශීම් තියන්න නැතුව මගහරිනවා කවිරත්න මන්ත්‍රීවරිය මෙහෙම කිව්වේ රත්තට පැවැති ගොවිසං විධාන රැශ්‍රීමමක් කමතවයිෙන්. බඩәйරගු වගාවට පහොර දෙනවා කියලා රාජ්‍ය ඇමති කෙනෙක් ඊය කියල තිබුණා ඒ ඇමති දන්නේනෑ? බඩේරිගු වගාවට පුහරවලට කලින් වල්නාශකෝනි කියලා පෘෂිකල්මයට සම්බන්ධ ඇමතිවරු නව දෙනෙක්කන්නවා ඒ කාටවත් ගොවිියෝතට ගියම් ප්‍රශ්ය මක්ති ඇන්න බෑ දැන් මේ අය වගාකරන්න මහපළ වෙනවෙයි අන්තර්ජාලයේ! දේශපාලකයෝ විතරක් නෙවෙයි රාචිනිිලධාරෙන්න්ටවත් ගොවියෝ ළඟට යන්න බෑ හැම කන්ඩ රැස්සීමක් මවසන්නුනේ ආරවුලකින් ආණ්ඩුව වැරදිවලට වදිගේ වන්න වෙලාතියෙන්නේ. அசனர் වෙලාති என்னන්නේ රஜජනිல்தாரே. දැன் கත්த்து என்ன என்னම நறக்காட்டகහැරெෙන්තියෙනවා? ඒබව දැනகන්නසිரசම බලන්න ඕணන දෙரன හිරூ சවணவாහිன தெலினா්‍යபலுவப் பேලවා හොඳම உදාහரණே நாடு ගම්කාරෝ මෙස தමයි ஆண்டுුවට පலாස්බා මැතිවරණ තියන්න වෙලාතියන්නේ ඒ இந்தாவி බලக்கෑමට කියலை ஆரංஞ்ச පலாස්බා මැතිவரණය கடினுමින් තියන්න? අවශ්‍ය නෛතික සංශෝධනවලට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්න පාරිමේතු විශේෂ කාරක සභාව තීරණය කරලා ඒ තීරණේ අරගට තියෙන්නේ පාර්ලිමේතු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක අමාත්‍යෙ දිනේශ ගුණවර්ධනික ප්‍රධානත්වයෙන් පසුග අටදා වැැස්සූ අවස්ථාවේදේ. පලාාස් සභා වසර තුනකට අධික කාලයක් අක්්‍රියව පැවතිීම නිසා මේ වනවිට රටතුළ ගැටලු රසත් නිර්මාණය ීතිවෙන බව. කාරක සභාාවේදී පෙන්වලදීලතියෙන්නේ. බැසිල් රජ්පොක්් ෑමති තුමා එක් අය කුවිසින් පළත් සභාව පාලනය කරනු ලැබීම, සාධාරණ නොවන බවත්, පලාා සබා මැතිවරණය කඩිනමින් පෙරත්වයීම සඳහා ක්‍රියල් ක යුතු බවත් එතුමා එහිදී අවධාරණය කරල තිබුණා. ඉන්දීාවට වගේීම බැසිල් නැමතිතුමාටත් ඕන. ොළුවන් තරංඉක්මනට පලස් සභා මැතිවරණ තියාගන්න මොකද පොට්ටු පක්ෂය හදන්න මුල්වෙච්ච කාංචන ජයරත්නැලා වගේ බැසල්ග හොඳම කාඩර්වරු සැට්ට එකඒයන්න හිටපු පළත් සභා මැති අඇමතිවරු දැන් ඉන්නේ කෙසිම ජෝබ්බැක් නැතුව. බැසලට ජනාධපති අපේක්ෂකම ගන්න නම් ගෝටාභ්‍යආයෙත් ජනාධපතිවරණට ඉල්ලනයක නවත් කන්න ඕන ඒ එක්කම හොදිංහරි නරකන්නරරි පළස් සබා දිනාගෙන, තමන්ගේ ගෝලිෝ සෙක්් එක පලාස් සභාවලට පත්කරගෙන රටවටේ නෙටවර්ක් එක ශක්තිමත් කරගන්න ඕන. ඉතින් බැසිල්ලොක්කා විසිහතරදි ජනාධපති කරන්න නම්. ගෝටා්‍යායෙත් ඉල්ලනෙක වලක්වන එක මූලික කොන්දේසිය කියලා බැසිල්ගි ගෝලියෝ හිතන එක දේශපාලනිකයි. ඒ නිසාම මේ අවස්ථාවේදී ගෝටාබියෆෙල් කරන එකත් බැසිල්වාදීන්ගේ අර්ථයෙන් දේශපාලනිකයි. රසායිඳික පහොර තානම් කරපු ලෝකෙ පළමු රාජනායකය කියලා නොබෙල් සම්මානපවා ගන්න පුළුවන් කියලා ජනාධිපතිට ඇන්දුවේත් රංචිත් පණ්ඩ අර වගේ බැසිල්ගිය උදවිය කැබිටටකේ බැසිල්වාදියෝ විතරක් ජනාධිපතිතුමාගේ රසායනික පෝර ප්‍රජක්තකට බැක්කරන එක ගැන ආණ්ඩුවේ සමහරු සැක කරන්නේ ඇයි කියලා දැන් තේරෙනවනේද. අන්න ඒකයි කියන්නේ. මීටරෙන් බලාගෙනෙඉන්න. හොඳහොඳ සෙල්ලං.